ජීවමාන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමින් සදාස බුදු සූපත් වෙනවා. උන්වහන්සේගේ ප්‍රීතිය, සතුට, සමාධානය සහ ආශ්‍රවයෙන් පුරුදු දාසක වේවා කියලා ප්‍රාර්ථනා කරමි. අද අපි බලමු මේ 8 වෙනිදා ලෙවි කතාව 20:26. නුඹලා මට සුද්ධ සිටපල්ලා. මක් නිසාද? සමින් වහන්සේ වන මම සුද්ධය. මාගේ සෙනග වන පිණිස මනුෂ ජාතින් අතරෙන් නුඹලා වෙන් කරගතිමි. ආමේ. මේ ස්ථාන උන්වහන්සේ කියනවා නුඹලා මට සුද්ධව සිටින්න. දැන් මේක විශේෂ දෙවියන් වහන්සේගේ ඉල්ලීමක්. දෙවියන් වහන්සේගේ සෙනගගෙන් මොකද උන්වහන්සේ කියන්නේ නුඹලා මට සුද්ධව සිටින්න. දැන් මෙතන බලන්න, එතන කියන උන්වහන්සේ නුඹලා මට සුද්ධව සිටපල්ලා. ඒ කියන්නේ ස්වාමින් වහන්සේ වෙනුවෙන් ස්වාමින් වහන්සේටම කියලා අපි සුද්ධ ජීවිතයක් ගත කරන්න ඕනේ කියලා තමයි මෙතන උන්වහන්සේගේ ඉල්ලීම තිබෙන්නේ. අපි නිකන් සුද්ධ වෙන්න කියලා නෑ, මට. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ වෙනුවෙන් අපි මේ පොළවේදී අපි ජීවත් වෙනකොට අපි මතක තබා ගන්න ඕනේ අපි දෙවියන් වහන්සේගේ සෙනග බව. මොකද මෙතන කියන මම මනුස්ස ජාතින් අතරින් නුඹලා තෝරාගත්තා. මගේ සෙනග වෙන පිණිස තෝරාගත්තා. ඇයි උන්වහන්සේ මනුස්ස ජාතින් අතරින් මේ ලෝකෙින් උන්වහන්සේ තෝරාගත්තේ අපව උන්වහන්සේගේ සෙනග ලෙස ජීවත් වෙන්නට? ඒත් උන්වහන්සේගේ සෙනග ලෙස ජීවත් වීමේදී විශේෂ උන්වහන්සේගේ ඉල්ලීමක් තමයි අපෙන් ස්වාමින් වහන්සේ නිසා සුද්ධ සිටින එක. උන්වහන්සේට උන්වහන්සේ වෙනුවෙන් අපි මේ පොළවේ සුද්ධ ජීවත් වෙන්න ඕනේ. ඇයි එහෙම උන්වහන්සේ ඉල්ලීමක් කරේ? උන්වහන්සේ අති සුද්ධ දෙවියන් වහන්සේ. උන්වහන්සේ අති ධර්මිෂ්ඨ දෙවියන් වහන්සේ. කිසිම වරදක්, කිසි පාපයක්, කිසි කැලලක්, කිසි බොරුවක්, කිසි වංචාවක්, කිසි රැවටීමක් උන්වහන්සේ තුළ නැහැ කියලා අපි දේවාක්‍යවල අපි කියලා තිබෙනවා. ඒ ස්වාමින් වහන්සේගේ ඒ චරිත ලක්ෂණ මේ පොළේ මිනිස්සු දක්න්නේ නැහැ. ඒ නිසා මේ පොළේ එවැනි කිවුටුකම ජීවත් වෙන මිනිස්සු ඉදිරියේ යේසුස් වහන්සේ නිසා, යේසුස් වහන්සේටම වෙන්ව ජීවිත ගත කරමින් අපෝ සුද්ධ සිටීමේ තුලින් තමයි ඒ මිනිස්සු දැනගන්නට යන්නේ අපි යේසු ක්‍රිස්තුස් වහන්සේගේ සෙනග කියලා. නැත්තම් ඔවුන් අපිව දැනගන්නට යන්නේ, ඔවුන් අපිව දැනගන්නට යන්නේ ක්‍රිස්තියානිකාරය. මෙයයි ක්‍රිස්තියානිකාරය. ක්‍රිස්තියානිකාරකමද කවුරුත් ගණන් ගන්නෑ. හේතුව මොකද? ක්‍රිස්තියානිකාරය බොරු කරන, වංචා කරන, රැවටිලිකාරකම ජීවත් වෙනවා. ඒ නිසා ඔවුන් ගණන් ගන්නෑ. නමුත් ස්වාමින් වහන්සේ නිසා සුද්ධ ජීවත් වෙන මනුෂ්‍ය විශේෂයෙන් කැපිපේන්ට් යනවා. ඔහු ඒ මිනිසුන්ට පෙන්නන මේ මනුෂ්‍ය අමුතු මනුෂ්‍යයෙක්. අමුතු තේජසක් තියෙන, අමුතු ආලෝකයක් ඇගේ මුණ තියෙන, අමුතු හැසිරීමක් තියෙන. එයා කතා විලාසය වෙනස්, ඇඳුම් පැළඳුම් වෙනස්, හැමදේම වෙනස්. අන්න එයාගේ ජීවිත වෙනසක් ඇති වෙලා තිබෙනවා. ඒ වෙනස දකින්න සාමාන්‍ය ක්‍රිස්තියානි කාර්යයයි ස්වාමීන් වහන්සේගේ සෙනග කියන සෙනග මනුෂ්‍ය අතරේ වෙනස අන්න මිනිස්සු හඳුනා ගන්නට යනවා. ඒ නිසා තමයි උන්වහන්සේ කිව්වේ නුඹලා මට සුද්ධව සිටපල්ලා. මට යේසුස් වහන්සේ වෙනුවෙන් අපි සුද්ධව ජීවත් වෙන්න ඕනේ. මෙතන කියන මාගේ සෙනග වෙන පිණිස මනුෂ්‍ය ජාතින් අතරේ මම නුඹලා තෝරගත්තා. උන්වහන්සේ තෝරගත්තේ මොනවාටද? මනුෂ්‍ය ජාතින් අතරින් අපිව ස්වාමීනාථගේ සෙනග ලෙස ජීවත් වෙන ක්‍රිස්තියානි කාරය වගේ නිකන් ජීවත් වෙනව නෙවෙයි. ක්‍රිස්තියානි කාරය කවුරුන් කලින් කෝනේ ගණන් ගන්න නැහැ කියලා ස්වාමීනාථගේ සෙනග ලෙස ජීවත් වෙන. ඒතර තමයි මෙයා කියන්න යන්නේ. මෙයා සැබින්ම දෙවියන් වහන්සේ අධහන සෙනග කියලා. මෙයා සැබින්ම මේ ස්වාමීන් වහන්සේ අධහන සෙනග. මෙයා සැබින්ම උන්වහන්සේගේ අනුගාමිකයෝ. එතන මේ මිනිස්සු හඳුනා ගන්නට යන්නේ. ඒ නිසා සෙනෙවන්තිනි, අද දවසේ ඔබ තීරණයක් කර ගන්නට අවශ්‍ය මේ වචනය අහන ඔබ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දරුවෙක් ලෙස මේ පොළේ ජීවත් වෙන සුද්ධ සෑම අතින් ඇඳුම් පැඳුම් අතින් කතාවෙන් ඇසිරීමෙන් සිනාවෙන් ඒ වගේම ඔබගේ වචන උච්චාරණයේදී ඔබ හැම අතින්ම සුද්ධ ජීවත් වෙන්න ඕනේ. එතකොට තමයි මිනිස්සු කියන්නට යන්නේ ඔබ තුළ වෙනසක් අපි දකින්නවා කියලා. ඒ වෙනස තමයි සම්මානතර ගෞරවයක් ගෙන දෙන්නට යන්නේ. නැත්නම් අපි ජීවිතේ මොනවාද කවදාවත්ම ගෞරවයක් ලැබෙන්නට යන්නේ නැහැ. අද ඔබ තීරණය කරන්න යේසුස් වහන්සේ තුළ ස්වාමීනාන්තර ගෞරවයක් ලැබෙන ජීවිතයක්, ඒ සුද්ධ ජීවිතයක් ගත කළා. උන්වහන්සේගේ සෙනග ලෙස මේ පොළේ ජීවත් වෙන්න ඔබ වරප්‍රසාදයක් ලබා තිබුණා, වරමක් ලබා තිබුණා, කැඳීමක් ලබා තිබුණා. ඒ කැඳීමත් එක්ක ඔබ ජීවත් වෙන්න ඔබ තීරණයක් ගන්න. උන්වහන්සේ මට ආශිර්වාද කරන සේක්වා. දයාබර දෙවි පියාණනි, යේසුස් ක්‍රිස්තුස් වහන්සේනි සාස්තුති කරමු. මේ අනර්ග වචනි සාස්තුති කරමු. අද දක්වා වහන්සේ අපි ජීවිතය කර තිබුණ සෑම සියලු මහපත් දේවල්නි සාස්තුති. ස්වාමීන් වහන්සේ සෙනගත්‍රින් අප තෝරා තින බඩ සෙනගක් වෙන පිණිස ඒ ස්වාමීන් වහන්සේ නිසා සුද්ධෝ මේ පුළ ජීවත් වෙමින් ස්වාමීන් වහන්සේට ගෞරවයක් ලැබෙන ජීවිත ජීවත් වෙන පිණිසය
බැවින්සන් මේ වචන හැම දිනම වහන්සේට ගෞරවයක් ලැබෙන විදියට ජීවත්වීම සඳහා අවශ්‍ය අනුග්‍රහය වහන්සේ නිදහස් කළ මැනව සුද්ධ ජීවිතයක් ගත කරමින් ඔබගේ නාම සවන් දෙන හැකියාවක නුඳුන මැනව ස්වාමි දරුවන්ට ආශිර්වාද කළ මැනව ඔවුන් හැමෝම ප්‍රේම මලපතෙන් සොදසියෙන් පරිශාන් රෝග පීඩා වසංගතුන් ආරක්ෂා කරගත මැනව අද දවසේ ඔවුන්ට අවශ්‍ය ආහාර ටික බලපා දෙන්න බුණ කැප කළ බාර කරමු යේසුස්වහන්සේගේ නාමයෙන් ආමෙන්